අද ලංකාවේ බැංකු ශේෂ්ත්‍රයේ නියෝජිතයන් මුණගැහෙන්න මට අවස්ථාව ලැබුණා. අපේ මේ තියෙන ආර්ථික අර්බුදය ගැන ඒ පුද්ගලයන් සමගත් අනික් සංවිධාන කීපයක් සමගත් දැන් සාකච්ඡා කරලා තියෙනවා. අපිට උදව් වෙන්න අද රටවල් තියෙනවා. ඒත් අපි අපේ ආර්ථික අර්බුදය විසඳන සැලැස්මක් ඉදිරිපත් කරන්න තියෙනවා. සියලු දෙනාම පිළිගන්න සැලැස්මක් ඉදිරිපත් කරාම අපිට ආධාර ලබා ගන්න පුළුවන්. පළමුවෙන්ම G7 කණ්ඩායම රාජ්‍ය, ඒ කියන්නේ ජපානය හා බටහිර ධනවත්ම රාජ්‍ය සියලු දෙනාම ලංකාවේ ණයබර ප්‍රශ්නයට විසඳුමක් හොයන්න කැප වෙලා තිබෙනවා. ඒ වගේම ඒ අය ප්‍රකාශ කළා තියෙන්නේ මේ සංගමයට අයත් නොවන අනික් ප්‍රධාන රටවල්, උදාහරණයක් හැටියට ඉන්දියාව, චීනය වැනි රටවල් වලින් අපිට ආධාර කරන්න කියලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඒ වගේම ලෝක බැංකුවෙත් IMF ආයතන තුලත් එයා සහයෝගය දෙන බවට ප්‍රකාශ කළා තියෙනවා. චීනෙන් ආධාර ලබා දෙන්න කැමතියි කියලා දැනුම් දීලා තියෙනවා. ඒ වගේම අද මට ලංකාවේ සිටින ඉන්දියන් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංගමයේ මුණ ගැහුණා. එයා අපිට උදව් කරන්න ලෑස්ති පමණක් නෙමෙයි, දැන් සූදානමින් ඉන්නවා. ඒ එක්කම මේ අර්බුදය අවසන් වුණේ ගමස ආර්ථික ස්ථාවරභාවයක් ඇති වුණේ ගමම්ම ඉන්දියාවෙන් අලුත් ආයෝජන ගෙනල්ලා ව්‍යාපාර කීපයක් ආරම්භ කරන්නට ඒ අය පොරොන්දු වුණා. ලෝක බැංකුවේ දැනට අපිට ආධාර ලබා දෙනවා. ඒ අපි වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් වෙනත් ව්‍යාකෘති සඳහා සියල්ලම මේ අංශයට හරවලා තියෙන්නේ. ඒකම IMF සංවිධානය සමග එකගත්වයට පැමිණියන් පස්සේ තවත් විශාල මුදලක් අපිට ලබා දෙන්න ඒ අය බලාපොරොත්තු වෙනවා. මේ මුදල් අපිට වුවමනයි. ඒ සමගම IMF සංවිධානය සමගම මම සාකච්ඡා කරා. අපේ නිලධාරීන් සාකච්ඡා කරා. තිබුණේ ප්‍රශ්න විසඳුවා. මූලික කාරණා ගැන අපි එකගත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒත් මේ මූල ධර්මය පදනම් කරගෙන අපිට වැඩසටහනක් ලංකාවෙන් සකස් කරන්න තියෙනවා. ඒකට අපිට සති දෙකක් පමණ තියෙනවා. ඊට පසුව IMF සංවිධානයේ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණලා අපේ සැලැස්ම පරීක්ෂා කළා. ඊට පස්සේ එකඟතාවයකට එන්න බලාපොරොත්තු වෙන්නේ. එකඟතාවයේ මම බලන්නේ පුළුවන් තරම් ශීඝ්‍රයෙන් ලබා ගන්න. කල්යන්ට බෑ. මොකද ඊන් පස්සේ අපිට මුදල් ලබා ගන්න තිබෙන්නේ. ඒක වැදගත්. මේ ගැන මම විශේෂයෙන්ම අවධානය යොමු කළා තියෙන්නේ අද ගෝලීය තත්ත්වය නිසා. යුක්‍රේන් යුද්ධය නිසා, ලෝකේ තියෙන උද්ධමනය නිසා දැන් පෙනෙන හැටියට රටවල් ගණනාවකට මේ වගේම ආර්ථික අර්බුදවලට මුහුණ දෙන්න තියෙනවා. විශේෂයෙන්ම ඩෙවොස් ගෝලීය ආර්ථික පදනමේ තිබුණ රැස්වීමේදී එයා ප්‍රකාශ කළා තියෙනවා මේ අර්බුදය තව මාස කීපයක් ගෙනිච්චොත් රටවල් 70%කට එක එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙයි කියලා. අපිටත් තියෙන හැටියට මේ අර්බුදය මේ අවුරුද්ද අවසන් වෙනකන් යනවා නම් රටවල් 25%කටවත් ඒකට මුහුණ දෙන්න සිදු වෙයි. දැනට යුරෝපයේ ඇමරිකාවේ මුදල් යොදවන්නේ විශේෂයෙන්ම යුක්‍රේන් යුද්ධය සඳහා. ඉතින් අපිට ලබා ගන්න තියෙන ආධාර මුදලුත් අඩු වෙනවා. ඒ නිසා අපිට තියෙන අඩුපාඩුකම් හොයාගෙන අපේ සැලැස්ම හදාගෙන අපි දැන් මේ අවස්ථාවේදී පුළුවන් ආධාර සියල්ලම ලබා ගන්න ඕනේ. අපි මේක කල් දැම්මොත් අපිට ඇත්ත වශයෙන්ම මේ ආධාර ලබා ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මේ වැඩ කටයුතු ගැන අපි ක්‍රියා කරගෙන යනවා. ඒ එක්කම මේ අපිට වුවමනා ඉන්ධන ලබා ගන්නට, ඒ වගේම ගෑස් ලබා ගන්නට, පොහොර ලබා ගන්නට, ඒ ආධාර ලබා ගන්නට, මුදල් ලබා ගන්නට අපි තාම ක්‍රියා කරගෙන යනවා. මම බලාපොරොත්තු වෙනවා මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය ගැන ඊළඟ පාර්ලිමේන්තු දවසේදී විශේෂ ප්‍රකාශයක් කරන්න.